වර්ෂා රත්නපුරෙන් කොළඹෙන්නට සුදානම් වූයේ මේ සීළු ප්‍රශ්න අතරතුරය. විමුක්තිය නැදක ඇයව දැවෙන්නට විය. කොළඹෙන්නට සිතා රත්නපුර ප්‍රධාන නැවතුමට ආ වර්ෂා විමුක්තිය අමුතුමක් ගත්තේ තමා එන බව කියන්නටේ. ඔහුගේ කටහඬ ඇහුනද හිතට සනීපය. අයියේ මම ඔබ කියලා දන්නවා කෙල්ලේ. ඔහු කිව්වේ පපොම් පුරවා දමමිනි. මේ බෙදීම ගැන මොනතරම් ලෝභකමක් හදවතට දැන්නවද? මොනතරම් හැඟීමක් හදවතට දැන්නවද? ගෙදර කොහමද රත්තරන්? වර්ෂා හදේ ඔහුගේ පපුව පත්තුවේ. ගෙදර ගිනි ගොඩක් බව මේ කෙල්ලට කියන්නේ කෙසේද? එසේ කිව්වොත් ඇය නොයන බව ඔහු දනී. වර්ෂා කොළඹ නාවොත් ජීවත් වීම අමාරුය. ඇය නැති මේ දවස් දෙක තුනේද ඕන්නේ පිච්චෙමිනි. ඒ විඳවා ගන්නට අමාරු දෙවිල්ලකි. සුපුරුදු දුක තමයි බබා. ඉතමත් බිදුණු පරාජිතහණින් ඔහු කීවේ මං ආවට කමක් නැද්ද රත්තරන්? නැවිත් කොහොමද බබා? මං මෙරි ඉන්නේ. දන්නවද ඊනේ? දන්නවා. මාත් එහෙමම තමයි. කොළඹ දුවන් එන්න බලාගෙන ඉන්නේ. ඒත් ඔහු මොහොතකට නිහඬව උන්නේ. ප්‍රශ්න නැහැ කියන්න බෑ. ඒත් මට උඹ නැතුව බෑ. මටත් බෑ වස්සේ. කොහොමත් බෑ. මැරෙන්න හරි මං ඔයා එක්ක ඉන්නවා. වර්ෂා දෙන්නේ දෙකවරින් පැනා කඳුළු කැට දෙකක් පිටි අතලින් පිස්ස දැම්මුවයි. ඉක්මනට වරෙන් කෙල්ලේ. මට උඹව බදාගෙන ඉන්න ඕන. ඔහමේ දැන් බදාගෙන ඉන්නාක් බඳුව ඇගේ පපුව රත්වන්නට විය. මං දන්නවා රත්තරන්. ඔයා ළඟට දුවන් එනවා. දුවගෙන එනවා. ආදරය කොතරම් බොළඳද, මිහිරිද? ඒ පපුව හරහා ඇදී යද්දි ජීවිතය මොනතරම් හැඩද? ජීවිතය ගැන මොනතරම් ප්‍රශ්න තිබුණද ආදරේ පපුවේ තිබෙද්දී දුකක් නැත. ගෙදර මොනවත් නැහැ නේද? එලෙසම කියන්න නොහැක. කවදාවත් නැති තරම් ගෙදර ප්‍රශ්නේ. ප්‍රශ්න නැහැ කියන්න බෑමෙනික. ඒත් ඔයා එන්න. මට බයයි. ආදරේ කළා නම් බය වෙලා වැඩක් නැහැ කිල්ලි. මූණ දෙමු. දෙමු රත්තරන්. මැරෙනකම්. ඒත් ඔයාට දුකක් වෙද්දී. කොහොමත් මැනික මන් දුකින්න උඹට බලන්න ඉන්නම වෙනවා. සනසන්නවත් උඹට ළඟට ඉන්න බැරි වෙයි. ඇයට ඇනුම් ආවේ. අනන් එපා කෙල්ලේ. ආවට පස්සේ දෙන්නම එකට අඬමු. මං ඔයාට අඬන්න දෙන්නේ දෙයියෝ. ඔයා අඬනවා මට බලන් ඉන්න බෑ. දැන් කොහෙද ඉන්නේ? බස් එකට නගින්න යන ගමන්. ඒකයි කතා කළේ. කෑවද? නෑ. උදේ පාන්දර නැගිටලා බත් හැදුවා. කහ බත්. මේ දක්කටයි වාටයි. එහෙනම් මං නොකා ඉන්නම්. අනේ උදේට කන්න. මනදි දවස් ටිකේ මං කෑවද බිව්වද කියලාවත් වගක් නෑ. මං ඉක්මනට එන්නම්. බුක් ෂොප් එකේ ඉන්න. අක්කට කෑම එක දීලාම එන්න. පව් බඩගින් ඉඳි. ඒ ගෑන්ඩල් මේ දවස්වල නිවනක් නෑ. මේ විමුත්තගේ හැටි. ඌ හැමදාම හිතුවේ අන්න අය ගැන. ඌ ගැන බලන්නට කෙනෙක් නැත. මං ඉන්නෝනේ රත්තරන් ඔයාව බලාගන්න. වර්ෂා බස්රියට ගොඩ වෙන්නට ප්‍රථම මේදාටත් ඇමතුමක් ගත්තායි. අක්කේ. අනේ රත්තරන්. ඔබ මේ මතක් කළා විතරයි. අනේ මේ ඉගෙන කෙල්ලවත් මතක් වෙනවද? නංගී ඔබ මගින් ගුටි කනවා. මෙච්චර පොපුවේ බැඳගෙන මම මුන්ට ආදරේ කරන්නේ. උන්ගේ හැඟීමක්වත් නැහැ. මේදා මෙසේ කියන්නේ බොරුවට බව වාශා දනේ. මං එන්න හදන්නේ. වරෙන් ඒත් කෙල්ලේ. ඇයි? වාශාගේ පොපුව ඇවිලීගෙන ගියේ. මේ වෙනේව දරාගෙනත් හිටපන් හොඳේ. ඉවසන්න බෑ කියලා දැන් උඹට දාලා යන්න බෑ. ඔබ ගියොත් කොල්ලටත් පිස්සු හැදෙනවා. එයා වායේ දාලා යන්න හිතන්න බෑ අක්කි. කොහොමවත් බෑ. එච්චරයි. මේදා දිගසුසුමක් හෙලමින් ගීවායි. කොහොමත් උඹ ගෙදර යන්න කලින් පොඩ්ඩක් මෙහෙට ඇවිත් ඵලයන්. එනවා අක්කි. කොහොමත් ඔහෙට තමයි එන්නේ. මං පාන්දර නැගිටලා අක්කට ඉව්වා. අනේ මොනාද හැදුවේ? කාබත් ආසයි කිව්වනේ. ඉතින් හැදුවා. උඹට පින් කෙල්ලේ. දවස් ගානකින් හරියට බත් කටක් කෑවේ නෑ. කන්න බෑ. මං ඉක්මනට එනවා. ගහේ ලොවි හැදිලා තිබ්බා. බෑග් එකක්ම කඩාගත්තා. ඇවිල්ලා මම ලොවි අච්චාරු හදලා දෙන්නම්. මේ දාට මේ කිල්ල ගැන ඇතිවී තදබල දුකකි. හදිස්සියවත් මේ කිල්ලෝ විමුක්තිට අහිමි වුවොත් ඒ ඔහුගේ ජීවිතයේ මහා බරපතලම පිරිමැහෙනෝකි තරම් පාඩුවක් වෙනු ඇත. වර්ෂා රත්නපුර නගරේ ප්‍රධාන බස් නැවතුමේ නවතා තිබූ කොළඹ වැලා යන නගරාන්තර බසයට ගොඩ වී මෙවර කොළඹ යන ගමන ජීවිතයේ යන දෛවෝපගතම ගමන බව නොදැනේ. එහෙත් දෛවය ඇය එනතුරු බලාවුන්නේ ලේසිපාසු කතන්දරයකට නම් නොවේ. ඒ කතන්දරයෙන් පසු ඇතිවන්නේ කුමක්දයි තවම කාටවත් කිව නොහැක. ආදරේ, මේ තරම් සුන්දරයි කියන්න උන්නේ.
එහෙමට මේ සේරම වේදනා නගරාන්තර පෞද්ගලික වස්ත්‍රයේ හුඩ්ඩිකේ පොලිතින් ආවරණයට ඒ වදන් ලියා තිබුණි වයිෂාව සැලින අපමණෝ දුකින්ද මේ සෙනෙහස දෑතින් ඈත් නොහරමියයි ඇය දැඩිව අදිෂ්ඨාන කරගත්තාය සුරම්ය මෝරගඩ මහතාව කතාවට අල්ලාගත්තේ පරිස්සමෙන් තම් බිනද මේ හදන්නේ තමා සමග විමුක්ති ගැන කතා කරන්න බව ඔහු දැනුනේ විමුක්ති ගැන යාගේ කසාද ගැන මාත් එක්ක කතා කරන්න ඉපා නොනා සුරම්ම ඉන්න දරීරපත් වූයේ නැත එයා ගැනම තමා ඒත් මට දෙයක් තියෙනවා මාත්‍යත් එක්ක කතා කරන්න ඒක මාත්‍යත් දැනගෙන ඉන්න එක හොඳයි මොරගොඩ මහතා සුරම්ම දැස බැලුවේ අමුතුම ආකාරයකට මොකද්ද මාත්‍යාගේ පුතා මොකක් මගේ පුතා පොඩි පුතාගේ මෙහෙ සම්බන්ධයක් තියෙනවා කාත් එක්කද මොරගොඩ මහතා තරමක් තදින් ඇසුවේ ඉන්න කලබල නොවේ මං කිව්වේ සම්බන්ධයක් තියෙනවා කියලා විතරනේ හරි කාත් එක්කද ඒක තාම හොයාගන්න බෑ නෝනා එයාගේ සම්බන්ධයක් තියෙනවායි කියන එක මහ දෙයක් නොවේ ඒක මට කමකුත් නෑ ඒත් මෙයා මේ කසාදි මගහරින්නේයි කොල්ලන්ට ඕවා අල්ලලා දාන්න මහ ලොකු දෙයක් නෙමෙයි සක්විතිගේ කොච්චර තිබ්බද මේ සම්බන්ධය හැම අල්ලපනල් යන එකක් නෙමෙයි ඒක හරි බරපතල එකක් හරිම බරපතල එකක් බරපතල එකක් ඔව් මෙයා සම්බන්ධ වෙලා ඉන්න කෙල්ල SMS කෙල්ලෙක් ඉන්න බෑ මේ කොල්ලා ඒ කෙල්ල ගැන කතා කරන්නේ පුදුම කැක්කුමකින් නෝනාට කිව්වද මට කිව්වේ නෑ එදා අඬ අඬලා එක කියනවා මං අහගෙන මහත්ය බැලලා ගිය දවසේ නෝනා හෙවේ නැද්ද එහෙම අහලා බෑ මේක හොයන්න ඕන සමහර විට රටදි වෙච්ච එකක් වෙන්නත් පුළුවන් මම මේ කියන දේ අහලා මහත්ය තරහ ගන්න එපා කරන දෙයක් කරන්න ඕන දරුවන්ගේ මේ පවුලේ අපේ නම්බුට කියලා මං දන්නවා එක පැත්තක් විතරක් බල්ලා මාත් තීරණ ගන්නෑ මාත් මහත්ය එක එකඟයි නෝන දැන් මට මොනවාද කියන්නේ සුරම්යට සතුටක් දැනන්නේ නරක දේ ගෑන් ළමයා කවුද කාගේ කවුද කියලා හොයලා බැලුවා නෝනා කියන්නේ මේ කසාදේ ඉන්න ටිකක් මහත්තයා හොඳ පවුලක යමක්කමක් තියෙන කෙල්ලෙක් නම් මේකත් මැරෙන්න යන එකේ නේද ඉවර මොල්ගොඩ මහතා දීගු කල්පනාකට වැටුනේ මේ මොඩේ අපිට මොනවත් කියනවෑ අර කසාදේ කරන්න බෑ කියනවා මිස මහත්තයා ආන විදියට කොල්ලා කියයිය පුතා එක්ක රටදි ඉගෙනගත්ත කෙල්ලෙක් කියලාමයි මට හිතෙන්නේ ඒකනේ රට යන්න කලින් මේ කසාදේට කැමතිච්ච එක ආවට පස්සේ බෑ කියන්නේ පිටරට ඉගෙන ගන්න යවන්නේ යමක් කමක් තියෙන පවුලක කෙල්ලෙක්නේ මෙයාත් ඉගෙන ගත්ත එකේ එයාට ගැලපෙන්නේ එහෙම කෙනෙක් වනි නේද මොරගොඩ මහතාගේ නිහඬතාවය අවාසියක් බව සුරම්මයා තේරුම් ගත්තාය හදිස්සියවත් එහෙම නෙමෙයි නම් මේක නිකම්ම නිකම් කෙල්ලෙක් එක්ක පැටලිනා නම් එහෙනම් ඒක අත්හැරලා දාමු එහෙම කෙල්ලෙක්ව මේ ගෙදරට එක්කන් ඉන්න බෑනේ කොහොමත් ඒ වගේ දෙයකට පොඩි පුතාට මං ඉඩ තියන්නේ නැහැ මෙච්චර උස්මහත් කරලා උගන්නලා කොහෙවත් යන කෙල්ලෙක්ට මේකව දෙනවද නෝනත් එහෙම හිතනවා නම් ලොකු දෙයක් මහත්තයා මං මහත්තයටත් වඩා මගේ කොල්ලා ගැන හිතනවා ලොක්කගේ ප්‍රශ්නේ වෙද්දි මාත් හිටියේ කවදාරි පොඩ්ඩගේ වැඩ පිළිවිලකට කරන්න කියලා නැත්තම් මුන්ව හදවගේ තියෙන වැඩේ මොකද්ද ඒතර ජයසූරිට මොනවද කියන්නේ ඉන්නකොට ටිකක් දැන් නෝනා පුතාගෙන් අහනවද තව ටිකක් හොයලා බලලම් මං අහනවා සමහරට එයා පිට නොකියුවට මේදයි ලොකු පුතයි මේව ගැන දන්නව ඇති. වාෂාත් ඉන්නේ මෙයත් එක්කම බොක්ෂොප් එකේ නිසා එයා දන්නව ඇති. එයා ආව ගමන් මං අහලා බලන්නම්. ඔව් නෝනා හොයලා බලන්න. ඒත් නෝනා නිකන්වත් කාටවත් බුරුලක් පෙන්වන්න එපා. මේ පවුලට වඩා හොඳ පවුලක් නම් විතරක් බලන් මොනවද කරන්න පුළුවන් කියලා. ඔව් එහෙම තමයි. කොහොමත් මහත්තයා අපි හදිස්සි වුණාට කොල්ලට මීට වඩා තැනකින් කතා කරන්න පුළුවන්. කොල්ලා ඉගෙනගෙන ලංකාවට ආවට පස්සේ මට හිතුනේ බන්දලා දෙන්න මට හරි ලෝභයි. හොඳයි කවුද දන්නේ මේ කසාදෙට එච්චර බාධා වෙන්නේ මොකක් හරි හොඳම දෙයක් වෙන්නද කියලා. වෙන්න පුළුවන්. ඒත් කරන දෙයක් ඉක්මනට. ඒ මිනිස්සු මට දැන් කතා කරනවා. මට වචනයක් දෙන්න පුළුවන් වෙන්න ඕන. හදිසියව රෙජිස්ටර් කරපු කසාදේ කටු ගන්න වුණොත් එතනදී ප්‍රශ්න වෙයි. හරි වැඩන්නේ. මුකෝ මෙයා යාව කැඳන් ගියාය. එතකොට ඒක බලමුකෝ. ඔය අලුත් පවුලල උදවේ මේ කසාද ගැන දන්නව ඇද්ද? කියන්න බෑ. අපේක හරි අවංගයි. නොකියා ඉන්නෙත් නෑ ගෑනීට පුළුවන් නම් ඒව විසඳ ගන්න මිනිහට ආදරේ නම් ඒ බව දන්නේ ගෑනුමයි මොරගොඩ මහතා තරමක් මුදු වියේ ඒත් ප්‍රශ්නේ තිබුණාටත් වඩා බරපතල වියේ